දැන් පළවෙනි ඉස්සරේ යාඥා කරලා සූනේ නැත්තම් මොකද කරන්නේ? එතකොට අපි මේ පොත දෙනවා. පළවෙනි ඉස්සරේ යාඥා කරලා සූනේ නැත්තම් යාඥා කරපු එක්කෙනා නිර්ආහාරව යාඥා කිරීමෙන් පුද්ගලයා සූනේ ඉඳ තිබෙනවා. ඒක යාඥා කරපු කෙනාගේ වගකීම. මොකද අපි කැමති අපේ දිව්‍ය දිනාව පූර්ණ කරගන්න යාඥා කරපු කෙනාගේ වක්කින් තමයි ඒක බලපා. කිරපරන් බලපා. කිරපරන්. එතකොට යාඥා ලැබු කෙනාගේ උපකාරයක් වෙනවා මේ පොතේ තිබෙනවා සුවවීම ගැන දේව වචනය. මේ පොතේ තිබෙනවා එක එක රෝග වර්ග ගැන සාක්ෂි. ඉතින් සුවවීම ගැන වැඩියෙන්ම දැනෙන සුභාරංචිය, වැඩියෙන්ම දැනෙන සුභාරංචිය ලූක්ගේ සුභාරංචිය. ලූක් සුභාරංචිය ලිව්වේ විශේෂයෙන්ම රෝම අධිරාජ්‍යයේ උගත් ප්‍රභූවරු වගේ අය වටහා ගන්නා පිණිස ඒ ශ්‍රාවකයන් ඇත්තෙන්ම මෙසේ ශ්‍රාවකයන් තමයි. ලූක්ගේ ස්වාමියා වූ වස්තු තියොෆිලස් ඔව එව්වා පලස්තීනයට අහලා බලන්න ඇයි මේ කිතු දහම මෙතර ශීඝ්‍රයෙන් පැතිරේ. මුලික කිතු දහම පැතිරුනේ උපත් අයත් නම් රෝම ප්‍රභූවරුන් අතර කිතු දහම පැතිරෙනකොට ප්‍රභූවරයෙකු ලූක්ගේ ස්වාමී ලූක්ගේ බොස් තියොෆිලස් කිව්වා ගිහලා බලන්න. එතකොට ලූක් වෛද්‍යවරේ ඒ කාලේ වෛද්‍යවරු තමයි ලේඛන සබා ගත්තේ. ඒ කියන්නේ ලෙඩ සම්බන්ධ ලේඛන විතරක් නෙමෙයි පවුලේ පුද්ගලයන්ගේ ධනය ඉඩකඩම් පිළිබඳ ලේඛන තබා ගත්තේ වෛද්‍යවරු. මොකද මිනිස්සු වෛද්‍යවරු එච්චර විශ්වාස කරපු නිසා ඩක්ටරන්නේ. දැන් කොහොමද? දැන් තාත්තිට වෙනස් නේ. ඉතින් ඒ ලේඛන තබා ගැනීම වෛද්‍යවරුන්ගේ කොටසට අයිති වූ නිසා වෙන වෙන ලේඛන ගත කරේ වෛද්‍යවරු. ඉතින් මේ කතා පොත ලේඛන ගත කරන්න ලේඛන විද්‍යාව ගැන වැටහීමක් ඇති කෙනෙක් සිද්ධාර්ථ වහන්සේ තෝරගත්. හැබැයි ඔහු දන්නේ නැහැ ඔහු තෝරගත්තේ සිද්ධාර්ථ වහන්සේ කියලා. ඔහු පරස්තිනට ඇවිල්ලා කතාව මුල සිටා යේසුස් වහන්සේ මෞන්කාර ජනවාසික රූපකල වීම එයා ලියන්න පටන් ගත්තා. ඒ නිසා එයා මුලින්ම යේසුස් වහන්සේගේ උපතට සම්බන්ධ කාරණා ලියලා තියෙන්නේ ලූකේ සුභාරංචිය. ලූකේ සුභාරංචිය ලියා ගන්න ඕනද නැහැ. ඉරිද ලියන්නේ නැති දවසනේ ඉරිද අහන දවස. ඉරිද ලියන්නේ නැති දවස, කන්නේ නැති දවස, ඉරිද මරණෝත්ථානයේ දක්වා ලූක් ස්පාරංචි ලූක් ලියාගත්තේ ලුක් තමයි ලියාගත්තේ. දෙක ඉතිහාසයට සම්බන්ධ දින ලියලා තියෙන්නේ ලුක් සුභාරංචිය. ඒ ලුක් සුභාරංචිය තිබෙනවා යුදේව රජු හෙරොස්ගේ කාලේදී. ඊළඟට තිබෙනවා තව දේවාසනදී මුළු ලේඛනයක් සෑදීමට කායිසර අවස්තුකගේ නියෝගයක් නිකුත් කීවේ. ඒ කියන්නේ සංගණනයක් ගන්න. දැන් කායිසර අවස්තු කියන්නේ සීසර් ඒ කාලේ රෝම අධිරාජ්‍ය ඉතින් මේ නම් ඇයි බයිබල් කෝ ලියන පොත කෝ ස්මාර්ට් ෆෝන් එක කෝ යහන් ලියන පොත කෝ දැන් ඉතිහාසයේ තිබෙනවා කායසර අවස්ත සීගෙන අවස්ත සීසර් එහෙම සංගණනය යැවූ වර්ෂය ඉතිහාසයේ ලියලා තිබෙනවා. ඒක තේන්න. ඒ නිසා මේ ලූක්ගේ සුභාරංචිය තියෙනේවා ඇත්තෙන්ම ಗುಣ දේවල් කියලා ඉතිහාසයේ කාරණා. තුන ලූක්ගේ සුභාරංචිය තිබෙනා නොයෙක්
පුරා විද්‍යාත්මක සටහන් අහවල් ගොඩ නැගිල්ල අහවල් ස්ථානය අහවල් නගර එහෙම තිබුණා කියලා. ඒ නිසා ලූකේ සුභාරංචි අනුව පුරා විද්‍යාත්මක කැණීම් කරලා ඒ කරපු ඔක්කොම සාර්ථකයි. මොකද ලූකේ සුභාරංචියේ ලේඛනය පුරා විද්‍යාත්මකව ඇකියුරට්, ඓතිහාසිකව ඇකියුරට්. හතර ලූක් ලියුවේ ඔහු දන්නා ඔහුගේ බොස් දන්නා උගතුන් සුභාරංචි පිළිගන්නා පිණිස. ඒ නිසා හැමතිස්සම ලූකේ සුභාරංචි ලැබෙනවා විශේෂ හැරින් ගැන උදාහරණයක් සාපේක්ෂ. සාපේක්ෂ කතාව වෙන කොහෙවත් නැහැ අනිත් සුභාරංචි ලැබෙන. මොකද ලූක් ඇහුවා මේක ලියනකොට අපේ බොස්ට වැටහෙන පිණිස කොයි වගේ අය ගැලවුණාද. ඉතින් එයා විශේෂයෙන්ම සාපේක්ෂ කතන්දරේ කතා කරනවා. සහන් ලූක් ඉලියන කාලේ සාකේවිස් ජීවත් වෙ හිටියා. එයාගේ සාකේවිස් කියන තහර. සාකේවිස් කියන නම ඒ කාලේ ලේඛනවල තිබෙන ඒ නිසා අපි දන්නවා බයිබලයේ කියවම සාකේවිස් කියන කිතිය කියලා සාකේවිස් කියන කිතිය. ඉතින් තරුණ වයසේදීම මේවා කියවන්න පටන් ගත්තත් හොඳයි. මම ඉපදුනේ බයිබලයේ කියවන්නේ නැති ගෙදරක. ඉතින් මම බයිබලයේ කියවලත් නැහැ. බයිබලයේ තියෙන මාර්ගය කියලා දන්නේ හැබැයි අපි ඕලෙවලකට අපි මගේ ඉස්කෝලේ ක්‍රිස්තියානි ඉස්කෝලේ සමාව ඇතුන්තරේ ඉස්තුභක්තිය කියන්නේ. ඉතින් ඕලෙවලකට අපි පාඩම් කරන්න ඕන පිටු දහම විෂයක් හැටියට. ඊහන්න මොකද කියන්නේ? ප්‍රමාණපතේ ඉතින් පාඩම් කරන්න තිබුණේ පොත් පෙළක බයිබලයේ පොත. පොත් පෙළනේ. ජාතික ක්‍රිස්තියානි මණ්ඩලේ පොත් පෙළ. අපේ කාලේ පොත් පෙළක් තිබුණේ නැහැ. අපේ කාලේ තිබුණේ මාර්ගයේ සුභාරංචියයි ක්‍රියාපතයි පාඩම් කරන්නේ. ඉතින් මම මේ විද්‍යාව පාඩම් කරා වගේ මාර්ගයේ සුභාරංචියයි ක්‍රියාපතයි පාඩම් කරා. පෞද්ගල මාගේ මිෂනාරි ගමන් ගිය හැටි ගැන සිද්ධියක් නැහැ. ඉතින් මට හරියට ඉතියක් ගියා මේ ආගම විශ්ේ එක ලැබුණේ ක්‍රෙඩිට් එකක් විතරයි. අනිත් විශ්යන් ඩිස්ටින්ක්ෂන් මේ ආගම විශ්යට මට හරිම කේන්ද්‍රයක් ගියා ආගමේ. මොකද distinction එක හම්බුනේ හැදුවස. ඉතින් මම මේ සස්පෙල ක්‍රාස් පටන් ගත්තම මේ ඩාවින්ගේ ගොඩාක් දේවල් එක තිබෙන අපේ කාලේ විෂයන් හතරක් තිබුණා. සත් විද්‍යාව, භෞතික විද්‍යාව, උද්භිද විද්‍යාව සහ රසායන විද්‍යාව. මම වැඩිම කැමති විෂය රසායන විද්‍යාව. මොනවා වුණත් මගේ අර පොඩි කාලේ පොඩි ඇදහිල්ලක් තියෙනවානේ විභාග 20 යාඥා කරනවා. ඒ ඇදහිල්ලක් නැති වුණා මම දැන් අපේ විතර ඉන්ද උදේට කරන නමස්කාර පූජා තමයි තාත්තගේ කාර්ක පොදනය. මොකද තාත්තා ඉස්කෝලේ ගුණෑනේ කාර්ක අපිට පොසත් නැහැ. ඉතින් අපේ ඉස්කෝලේ ගුණෑන පිණිස තාත්තට සිද්ධ වෙනවා තව ගොඩක් ළමයි කාර්ක දාගෙන යන්න. ඒගොල්ලෝ මාසෙක ඉස්සරහ ගෙවනවානේ. ඒ ගෙවීම කුලින් නිසා තමයි තාත්තට පුළුවන් මොර්ටු ඉඳලා අපේ ඉස්කෝලේ ගල්කිස්සේ අපේ නංගිලාගේ ඉස්කෝලේ මෙතොඩිස්ට් විද්‍යාලේ ඒ එච්චර දුර මේක අපිට කාර්ක යන්න පුළුවන් වෙන්නේ තව ළමයි ගොඩක් කාර්ක ගිය නිසා. ඒක සීට් එක ඉඳ ගන්න පීඩියක් තියෙනවා. ඒ ළමයි ගොඩක් පොළොව ඉඳ ගන්න තව ළමයි පීඩියක් ඉන්නවා. ඊළඟට හිට ගන්න මේ පරණ ඉංග්‍රීසි කාර්ක පීඩි තුනක ළමයි අපේ තාත්තට සතිපතා මේ මාසපතා ගිනියනයකට ගෙවුවා. ඉස්සරහා සිද්ධිකේ ළමයි හතරද මේ අතිශෝක් කරන්නේ. මොකද ඒ කාලේ ගියරක තියෙන බිම නෙමෙයි ගියරක තියෙන්නේ ස්ටියරින් වීල්. ඒක නිසා තමයි අපේ තාත්තට පුළුවන් වුණේ අපි ওই ස්කූලේ ගිනියන. ඉතින් මම හරිම කෘතඥයි අපේ තාත්තා මේ වගේ ස්කූලෙට දාපු ගමන් සහ අපේ ඉන්දිර එච්චර මහන්සියල ස්කූලෙ ගිහින් ඉගෙනන්නේ. ඒ වගේ මම හරි ප්‍රඥා තාත්තට මේ එයා ගොඩක් සිංහල දන්නේ. අපේ ගෙදර සංස්කෘතියෙන් සිංහල අලුත් මේ සිංහල අලුත් අවුරුදු කාලෙට ඔක්කොම මහා මේසක ආස්මි ආස්මි වුණා දැකලා තියෙන අතුස්ස මොනවද මේ කියන්නේ? චිප් චිප්ස් කන ලෝකෙක, බර්ගර් කන ලෝකෙක, චිකන් රැප් කන ලෝකෙක ලොකුවන් කරනවා ආස්මි වෙනවා දැකලා තියෙනවා. මොනවද කියන්නේ මේ මේ පරණ කාලේ කරුන්දර කතා කරන්නකො කිව්වා පිට්සා ඒ ඒ
වෙනස්ුණු ලෝකයක් නැතිුණු ලෝකයක් කියන්න හොඳ නෑ. අර ඊ අපේ දෙවගතිතුමා ගායනා කරා සුන්දරයි වී මාතෑණි සුන්දරයි සුන්දරයි මොකද සුන්දරයි වී මාතෑණි මේ අම්මා ගායනා කරන ගීත දෙමන දාම ගන්න කරේ ආසයි දුවේ ස්මාර්ට්ෆෝනි ලොකේ වෙනස්කලා ඉතින් කොහමද මම එළවලි භාගේ පාස් වුණා ලංකාවේ ප්‍රථමයා හැටි අපි ඉස්කෝලේ ඊට පස්සේ කවුරුත් ලංකාවේ ප්‍රථමයා හැටියට එළවලි එක පාස් වෙලා නැහැ ඉතින් ඒකුණ මගේ උරුමු කමක් වැඩි වුණා හැබැයි දෙවියන් වහන්සේට ප්‍රශංසා වේවා මම එළවලි භාගේ කරලා සති කරලා මාස දෙකක් යනකොට මම දේශනාවක් ගැන දැනගන්න ලැබුණා මාස හත මාරක් මම කරපු කරා මම දේශනාවක් ගැන දැනගන්න ලැබුණේ 1971 පෙබ්‍රුවාරි මාසේ 1971 අප්‍රේල් 4 වෙනිදා අප්‍රේල් කැරල්ලා තිබුණා ඒ කියන්නේ ජීවිපි එකෙන් ගොඩක් අය මරලා මම හන්දාව ජීවිපි මරන මෙල්මයි අහල තියෙනද නැත්නම් 71 කින් කැරල්ලා ජීවිපි කියන එක ඇති වුණේ එකක් නේ චේක් වෙයි ඒගොල්ලෝ චේක් වෙයි රාම ගමනේ කරනවා කියලා තමයි කිව්වේ ඉතින් 1971 අප්‍රේල් මාසේ වෙනකොට ඉන්න මාස පබ්‍රාන් මාස මාස බාරංජේව අගෝස්තු මාසේ 17 වෙනිදා මම ගොඩක් තරක කරා මේ විද්‍යාලයෙන් තරක කරා මම යන තරක කරා නමුත් ටෝනි සිනුරත් කියලා මණ්ඩල අවුරුද්දේ වැඩිමල් එයාට හොඳ මොලයක් තිබුණා අපි චෙස් ගේම් ඉතින් එයා එක චෙස් ගේම් එකක් දිනනවා මම එක චෙස් ගේම් එකක් එයා චෙස් ගේම් එකක් දිනන සෑහෙන මොලයක් තියෙනවා ඉතින් ලංකාවේ ඒ ලෙවල් එකෙන් පළවෙනි ගුණේ කෙනාව පරද්දන්න සෑහෙන මොලයක් තියෙනවා නේද ටෝනි අංක මම අහන ප්‍රශ්න වලට යම් බය නැහැ ටෝනි අංක වල දැකලා තියෙන අංකස් එයාට හොඳ බුද්ධියක් තියෙනවා මම මොන ප්‍රශ්න හවත් එයා ෆ්ලැට් වෙන්නේ නැහැ එයා උත්තර දන්නේ නැත්නම් උත්තරය හදාගෙන යනවා ඊළඟ දවසේ ඉතින් ඔහොම අපි කියන්නේ උදේ පාන්දර 4 වෙනකම් චෙස් ගහන්න එහෙමයි ස්මාර්ට්ෆෝන් නැහැ නේද අපි චෙස් ගහනවා ඔව් සායින්දී චෙස් තියෙනකොට රසායන විද්‍යාව තියෙනකොට ගෑනුමයි මොකටද ඊටවට කොච්චර හොඳද රසායන විද්‍යාව සහ චෙස් එහෙම නැහැ මම හිතුවේ ඒ අතට පුළුවන් පොඩි වෙනසක් ආවේ ඒක අදියන්නේ අගෝස්තු මාසේ 17 වෙනිදා හවසේ සාමාන්‍ය මම යේසුස් වහන්සේ පිළිගන්නේ අද වගේ මතක මම දැනගන්න තිබුණේ යාඥා කරපු දැන මම ඒ වගේ යාඥා කරන්න දැනන් ඉන්නේ ටෝනියම් දුන්නෝ මේ යාඥා කරනවලේ මම යාඥා කරා එතකොට ඒ ශාන්ති මගේ හදිස්සට ආවම අර මුලින් කිල්ල තිබුණු රසායන විද්‍යාව කිල්ල මට රසායන විද්‍යාව කියලා ඉගෙනන්නේ කිසිම පොතක් බලන්න එච්චර මගේ මොලේ රසායන විද්‍යාව කියලා මම විභාගය වුණ ගම අපේ ඉස්කෝලේ 11 ස්ටුඩන්ට්ස් ලාට රසායන විද්‍යාව විෂයක් හරි දිගන්නවා වෛද්‍ය විද්‍යාවට යනවා මට පොත් බලන්න අවශ්‍ය නැහැ ඔක්කොම දන්නවා රසායන විද්‍යාව මුලින්ම අවර ඒ ඔක්කොම ටික ඒස්වාන්ස අපදවසේ කියලා කුල් මගේ බුද්ධිය ගැන තිබුණ උතුම්කම නැත් සම්පූර්ණ නැති වුණා නෙමෙයි එහෙම කිව්වම තුන්නා නේද කුෂ්මක් පිළිම ඉතින් මම එක පැයක් තුලදී සම්පූර්ණ ජීවිතය වෙනස් සම්පූර්ණ ඒ කියන්නේ ඒසන තිබුණා එහෙම ගලවන මගේ ඔළුවේ තිබුණා එක එක જાති තර ඒ නිසා අද කවුරු හරි තරතු කරන්න කැමති නම් මම හරිම ආසයි තරතු කරන්න කම්බුණා මට ඉතින් සම්පත හම්බුනා කියලා මොකද දැන් ළමයි තරතු කරන්නේ නැහැ දැන් ළමයි ස්මාර්ට්ෆෝන් ඉතින් මගේ ජීවිතේ සම්පූර්ණ වෙනස් වුණා ඒක අද දවසේ අපි පාවු පාවදින මේ දින හැම තරුණ මට ගැලින් වෙනකොට අවුරුදු 17 මාර මට ඉහිලන් කියන්නේ මහම් වෙනකොට වයස දන්න ඒක හොඳයි දැන් ඉතින් දැන් ආන්සර් ප්‍රශංසා වේවා අපි දෙදෙන අපේ මුළු තරුණ කාලෙදිම දැන් කාලෙදි ක්‍රිස්තුස්වහන්සේට කියන දැනුම සහ ක්‍රිස්තුස්වහන්සේ කියන දැනුම වර්ධනය කිරීම සහ ලෝකේ ප්‍රශ්න එනකොට නේද ක්‍රිස්තුස්වහන්සේගේ වචනය තුළ ක්‍රිස්තුස්වහන්සේගේ චින්තනය තුළ
ලෝකයේ ප්‍රශ්නයට ලෝකයේ තර්කයට දැනීමක් තිබේ. ඒ සහතිකය අපිට තියෙනවා. අපි දන්න දේ ගැන සහතිකයක් නැත්තම් අපි පරාජය වෙලා ඉවරයි ප්‍රශ්න පටන් ගන්න ඉස්සෙල්ලා. ඒ නිසා දන්න දේ ගැන සහතිකයක් ඇති වීම තමයි මගේ අද උදේ පරිමේ පරමාර්ථය. ඉතින් මම බලාපොරොත්තු වෙනවා පැයක් කතා කරන්න අවුරුදු 10ක් අඩු ආයත පැයක් කතා කරන්න අවුරුදු 18යි 28යි අතර ආයත පැයක් කතා කරන්න අවුරුදු 28යි 46යි අතර ආයත පැයක් කතා කරන්න අවුරුදු 40න් වැඩි ආයත. මොකද මම කිව්වේ නෑ පැය හතරක් කතා කරන්න. මම කිව්වේ පැය කතා කරන්න. දැන් 10යි 10යි. පැය මම කිව්වේ පැය කතා කරනවා කියලා පැය හතරක් කතා කරනවා. ඔයගොල්ලන්ට ඇහෙනවද? ඈ? ඒක කැමති නම් පැය හතරක් කතා කරන්න. පැය කියන්නේ නම් 10යි 10යි ඉඳලා 11යි 10යි වෙනකම් ඔය ඔක්කොම වයස් වලට කතා කරන්නයි මගේ පරමාර්ථය. බැරිුණොත් ඉතින් පැලේ යොද්දා මොලේ. ඔකේ. මං ලෝකේ සුභාංශි ගෙවන්නයි මට ලොකු මේ. ජොලිතයක් තියෙන අවුරුදු 17 මාරය ගැන මොකද මම ගැදී උදාලා අවුරුදු 17 මාරේ වෛද්‍ය විද්‍යාල ගන්න චික කාලෙ ඉස්සෙල්ලා. ඒ ගැලවීම දැන් මගේ වයස අවුරුදු 74යි මාස 28යි. මේ දක්වාම ඒ ගැලවීමේ ශක්තියනේ ගැලවීමේ මතකය. මට තාම මතකයි මම ගැදුණු හැටි. ඉතින් මම කැමති මෙතන ඉන්න හැම අවුරුදු 18මාරේට ආයිට වැඩි කෙනෙක් ඒ විදිහට ගැලීම ලබනවා. තාත්තා යම ආධාරත් එක ලොකු දෙයක්. මගේ තාත්තා දැනුනේ නැහැ. මම ගැලීම ලැබලා මාස 8ක් විතර යනකම් තාත්තා දාගත්තා මගේ ජීවිතේ වෙනස් නැති. එයා ප්‍රසිද්ධ ආදේවාදී. අපි තාත්තා ප්‍රසිද්ධ ආදේවාදී. එයාගේ ලේනි කොළපාටයි. යම් සම්පූර්ණයෙන්ම අපි අමයි තාත්තා කැපුල ඉදිරි සංජාති පක්ෂයේ සඳහා ඉතින් ඔව් සංජාති පක්ෂයේ කර්ණාම අපි ගෙදර තාර ගන්න මිනි මරන්නේ නැහැ ඒක තාර සොලිඩ් කලු ගේ වටි තාතු දෙන්නේ කියලා දැඩිසේ නාග මහන්තගේ පින්තූරේ ගේ වටිම අලවනවා එහෙම ඒ කාලේ ෆයිට් කී අතින් පයින්නේ උන්දේ ඉන්නේ ඉතින් මොඩුලට දැඩිසේ නාග මහන්තයාවම අපේ තාත්තා තමයි යව අඳුන්වලා දෙන්නේ ස්ටේජ් එක උඩ නේද ඉංග්‍රීසි භාෂාවෙන් සහ සිංහල භාෂාවෙන් මොකද මොරටුවයි කැමති හිතන්න ඒගොල්ලොත් කොළඹ වගේ ඉංග්‍රීසි දන්නවා කියලා. ඉතින් මොරටු රැස්වීමක් කරනකොට නිකන් ගෑවිලා යන්න හරි ඉංග්‍රීසියෙන් මොන හරි කියන්න අද දවස දක්වාම තත්ත්වය ඒකයි. මොරටු කවුරුන් මෙතන ඉන්නේ? සමන්ත මොරටු අය කෝ? එක්කෙනෙක්වත් නැහැ. ඉතින් ඉංග්‍රීසි රැස්වීමක් නැද්ද? මිගමාව මෙතන ඉන්නවද? මිගමාර තේමද රැස්වීමක් කරනකොට පොඩ්ඩක් ගෑවිලයක් හරි ඉංග්‍රීසි කියන්න ඕන ඕන මේ ඩොක්ටර් කියන්න නේ ඒක ලේබල් එකේ දෙනවා අපි කොළඹ වගේ වෙන සංගයක් තිබෙනවා අනුරාධපුරය කොහමද සෙට්ටප් දිනන දේ අනුරාධපුරය එහෙම නැහැ එහෙම මම දන්නේ නැහැ ඒක කොණ්ඩේ අර රීච් කරන අනුරාධපුරේ ඉන්නේ අර ඇටි කොයිලා කොළඹ එකකින් හොඳ නැති දේවල් වෙන ආභාෂය ගන්න ගිහිල්ලා උදාහරණයක් වශයෙන් කුරුණෑගල තමයි අවුරුදු 16යි 21යි අතර ඒඩ්ස් පැතිරීම වැඩි වුණා. සම ඒඩ්ස් පැතිරෙන්නේ පිරිමි නම් 16යි 21යි ලංකාවේ වැඩි වුණා. ඒක හොඳ නැහැ. ඒක හොඳ නැහැ. ඒක කනගාටු කරනවා. ලුකේ සුබාරච් අති උත්තම උද්‍යෝගලස්නී පටන් ගැනීම සිට ඇසෙන් දුනුවා වූ හා වචනේ සේවකයන් වසිතින් අය විසින් අපට දන්වා දුන් ප්‍රකාරය. එතකොට අපිට කල්පිකේෂන් දෙකක් තිබෙනවා. වචනය ඇසීම වචනේ ඇතිදේ ඇසින් දැකීම. එහෙමයි අපේ භක්තිය පටන් ගන්න භක්තිය සනාතන. මාතික කියන්න වචනේ ඇසීම ඇසුදේ ඇසින් දැකීම. ඒ කියන්නේ අත්දැකීම නේ. දැන් මෙතන ඉන්න හැම ළමේ දැන් මෙතන ඇවිත් සමහර ළමයි පොඩි කාලේ ඉඳන් සබහාට ගියානේ පොඩි කාලේ.
සමහර අය තාත්තල ගැලවෙනකොට අවුරුදු 10යි තාත්තල ගැලවෙනකොට අවුරුදු 15යි සමහර අය තාත්තල ගැලවෙනකොට අවුරුදු 20ක් වෙන්න පුළුවන්. දැන් මම අද බොහොම සාමාන්‍ය ප්‍රශ්නයක් අහන්නම්. ඔබ ඇසු වචනය ඇසේ නුදුටුවොත් ඒ ක්‍රියාකාරී බව එතකොට අපිට ඇති වෙනවා contradiction of belief ඇදහිීමේ ප්‍රතිවිරුද්ධතාවක් ඇති. මොකද අපි ඇසු වචනය ඇසින් දුටුවේ ඒවත් අත්දුටු නැති නිසා දැන් මම කැමති මෙතන ඉන්න හැම දෙයක්ම සමාවිලන්න ඔබ මගේ ඇසු වචනය මම ජීවත් වෙනවා දැක නැත්ත අපේ යැත්තිමන සිකුරාද වැඩ කරන්නේ නැහැ. සිකුරාද අපේ යාඥා රැසීතෙන් අපේ ළමයි දෙන්නේ කියා තරුණ සහ සුගත සුගත තරුණ දෙකනේ ඉන්නවනේ තරුණ කොට ඉන්නව කාර මාතකද දවස අපේ තරුණ දෙක මාත් වෙන පෙන්නේ නැහැ. ඉතින් මේගොල්ලෝ මම කියපු වැඩක් අපේ රේන්බෝ මේක හදනවා ගෝණ වල ඒකේ වැඩ කර කර ඉන්දියා කියලා මේගොල්ලන්ට මම ඉන්න කියලා සෑහෙන කාරණා. කරුද මේක කිව්වොත් මේගොල්ලෝ මේගොල්ලෝ ඉතින් මම හොඳ අංගු කෙනෙක් කියලා නේද? නෑ. මම මොනවද කියන්නේ මගේ විදිහට. තා. ඉතින් මොකද මම කරේ? ඒවල දෙන ආවගම ආවම කතා කරලා සරින් කතා කරලා ඔළු ගෙඩි දෙපළ ගෙහම කලුනේ නෑ. ඒක ගෙහම. ඒ සිදුවා. ඊළඟ සිදුවාද කොහොම හරි මොකක්ද හේතුකම මම උඹලා ඊළඟ සිදුවාද කොහොම හරි ඒ වැඩේ කරගෙන යනවා. හතර වෙනි තත්ත්වයේ පරමචි එක ළමයි බැටුන අප්සරාම ෆෝන් කරලා කිව්වා සිස්ටර් ෆෝන් කරලා කිව්වා සුදා හතර වෙනි තත්ත්වයේ ඉතින් අතුලන්න හතර වෙනි තත්ත්වයේ ළමයි බැටුන මොනවද වෙන්නේ මම කිව්වා බෑනේ ඒක දාගන්න. දින දිගා කරලාගෙන ඉන්න මම ඇක්සිඩන්ට් සර්විස් එකේ ඉන්න අරගෙන ඉන්නවා. මම ඇක්සිඩන්ට් සර්විස් එකේ ගිය මේ ළමයාගේ මම කිව්වා නැහැ ඉතක් තෝරන්න. මම බැලුවා නැහැ දේනවා නැහැ දේනවා. කටින් දේනවා කටින් දේනවා. ඒ වැටුණා. ඉස්කබල හෙල්ලුවා. කලින් දේනවා. නහින්නේ කටින්නේ මැරෙ දැන් මාසෙක සංසාරේ මේ නැක දැන් මම තුවලට ගියා මම ඊට කිව්වා එන්නේ නේ කපුලි ඔක්කොම හරි නමුත් මට වම් පාදේ මහත් ඇඟිල්ල හෙල්ලෙන්නේ නෑ ඊට දිගට පස්සේ විශේෂයෙන් මම ගියරයව එයා කිව්වා මෙතන පොඩි ප්‍රශ්නයක් තිබුණා සති දෙකක් ඇඳේ දිගාවල ඉන්නවා මම දෙවියන් වහන්සේට ස්තුති කරා මහ කරදරේ නිසා මම හසි ඒ ළමයාත් දරගත්ත මාවත් දෙන්න දෙන්නේ කි ඔළුවේ තව කොල්ලන් නම් තාට කළා ජිලාන්කෝ ජිලාන් ජිලාන් මේ තමයි ඩිලාන් අසේවරඟට ඉන්න අපේ කඩවසම් ළමයා අපේ ගෙදර ඉන්න ඩිලාන් මේ ඉන්නේ කඩවසම් ඩිලාන් ඉතින් මම පාඩමක් ඉගෙන ගත්තා ඉතින් මට සමා වෙන්න ඕන අයි මම ඉකසිතේ කිව්වේ මම කතා කරන වචනය ඔබ මගේ ජීවිතයේ ඇසින් දැකලා නැත්නම් සමා වෙන්න ඕන මක්නිසාද මේ පරම්පරාව කයිනිස්තටික් අකුස්ටික් විෂුවල් පරම්පරාව ඒගොල්ලන්ගේ මොලේ බාර වෙන්නේ එහෙමයි ඇත්තෙන්ම මෞකුසිය මොකද අම්මා තිරේ දලන බලන ප්‍රමාණයට විදිහට තමයි ළමයාගේ මොලේ බාර වෙන්නේ මොකද අම්මා තිරේ බලනකොට ඇති වෙන මොලින් ශ්‍රාවය වෙන ස්නායු සම්ප්‍රේෂකය නියුරෝකෙමිකල් ට්‍රාන්ස්මිටර්ස් ළමයාගේ මොලේට ඇතුල් වෙනවා ඉතින් දැන් මට නම් අපි ලොකු ප්‍රෝග්‍රෑම් එකක් කරා 2020ක් විතර ආව OIC San National School එකේ අවල ඒක බලනකොට බලලා එනකොට ඇතනේ සිස්සන්ත මට කිව්වා
මේකයි ડોක්ටර් වැඩි හතාමාරි ඉඳලා නමයාමාර වෙනකම් ටෙලිවිෂන් එකේ යනවා බැක් ටු බැක් මොන channel එකද කියන්නේ බැක් ටු බැක් මොන channel එකද සිරසත රූපයි දෙරණේ යන්නේ ඒ කියන්නේ මේ ළමයි මිටිස්සලා මේ වගේ දැන් බලන්නේ නැහැ ටෙලිවිෂන් එක බලනවා. විශ්වවිද්‍යාලේ කාලේ මිනිස්සු ආවම කීලා මම අහන්නේ ડોක්ටර් කෙනෙක් අහන්නේ පැතිගොතනාවක් කළා ඔයා කොච්චර විතර පොනවද දවසට. So I think භාගයක් විතර ලැබෙනවා. ඒ කියන්නේ බෝතලේ ඇවිල්ලා බීබම් මාම මචං කියන බෝතලේ. ඔය බෝතලේ නෑ කියලා ඒකනේ. ගාල් හරි පොල් හරි මහන් නෑ කියලා. I think Athanasius said you are back to back හතරක් යනවා. ඒ හතරේ ගොඩක් වෙලාවට 75 80 වීරවරියක් ඉන්නේ කාන්තාව. සායි කාන්තාව ජුජුත්සු ගන්නවා, කරාටි ගන්නවා. එතකොට කොහොම පීඩිත කාන්තාව මේක දිහා බලන් ඉන්නවා ජුජුත්සු ඉගෙන ගන්න පිණිස කුමක් සඳහාද? ඊදරි ඉන්න පොලිස් ආදයට ටින් 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 නවරියම් පැනලා පොලිස් ආදයට විමදා මනාලේ නන්දේ මම කියන්නේ ඒක කොහොමද මොකද නවරියන්නේ යහන්දනේ නවරේ රාජේන් රාමනාය කරන මාන චිත්‍රපටයක් මම ඒක දැන්නේ මම ඒ සමන්තයා මා එක්කගෙන යන ගම මම පාරේ තියෙන පෝස්ටර් කොහොම බලලා තමයි මගේ අධ්‍යාපනය ලබන්නේ දැන් නම් තිතාව ඒක කියලා කෝල්සා ඒක චිත්‍රපටයක් ටෙලිසන්ගේ තව එකක් ඇවිල්ලා විද්‍යාත්මක මොහොතක් ටෙනිස් අපේ තාන්ත්‍රික වන් වීඩියෝ ටෙනිස් ජෝකර් මොකක්ද චිත්‍රපට නෑ මං කියන්නේ ඔයගොල්ලෝ බලන්නේ නෑ මම දන්නවා ගෙදර ටෙලිවිෂන් එකක් නැහැ පොස්ටර් ගහලා තියෙනවානේ ඕකේ ඉතින් මම සමාවෙන්න මම කී වචනය ඔබ ඇසුවේ නැත්නම් දැන් මේ ප්‍රශ්නෙට හැම දෙමාපියෙක්ම මුණ දෙන්නේ ඕන් කී වචනය ළමයා විචුවේ නැත්තම් හැම හිරෙක්ම මුණ දෙනවා අපි දේශනා කරපු වචනය දුටුවේ නැත්තම් දැන් අපි දේශනා කරලා ලෙඩ රෝගි සුව වෙනවා කියලා සුවනේ නැත්තම් ඒක ඉච්චර බලපාන්නේ අපි චරිතය ගැන දේශනා කරපු වචනය ළමයි ඇසින් දුටුවේ නැත්තම් ඒක බලපාන්නේ එනිසා අපි මොහොතක් අරගෙන ළමයි ඉන්න හැම දෙමාපියෙකු මේ ගැන අපි අවංකව පසුතැවුම් මගේ යෝජනාව ඔබගේ දුවගෙන් සහ පුතාට කියන්න අපි සමා වෙන්න අපි කතා කරපු වචනය හැම කිස්සෙම සමහර වෙලාවට අපි නිෂ්ටුනේ නැහැ මොකද ඒ සමාව ගැනීම උතුම් දෙයක් නේද අපි නිෂ්ටුනේ නැහැ මොකද මේ ලොක්තුමා ලිව්වා ඔබ ඇසින් දුටුවා වූ වචනේ සේවකයන් වචනයයි ඇසින් දුටුදේ අපි ඇසින් දුටුවේ නැත්තම් වචනේ අතුළු නැත්තම් සේවකයන් වෙන්න වෙන්නේ නැහැ. අපි වචනේ සේවකයන්. කිනේට මේක තේරෙනවා. මේ ක්‍රිස්තුස් වහන්සේ ලියපු කියපු වචනේ සේවකයන් අපි. This is a mandate. This is a mission. ක්‍රිස්තුස් වහන්සේ කියපු වචනේ සේවය තමයි අපේ ජීවිතේ සිදුවිය යුත්තේ. ඉතින් අපිට ලොකු passion එකක් තිබෙනවා නම් මේක මගේ ජීවිතේ passion එක. ක්‍රිස්තුස් වහන්සේගේ වචනේ ලියපු ඔකම සඳහා මගේ ජීවිතයේ සේවකෙක් වීවි. අපි මේක පොඩ්ඩක් කියලා බලමු. ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ කී සෑම වචනයක් ඔබ වහන්සේගේ ලිඛිත වචනේ සෑම වචනයක් සම්බන්ධයෙන් මගේ ජීවිතය මගේ ජීවිතය දාසේ කළම ඒකයි අපේ සම්මතය. අපි කැමති නෑ අපේ ජීවිත කාලයේ අපිට ලැබුණු එක වචනයක්වත්
අපේ ජීවිතයෙන් ක්‍රියාත්මක වෙන්නේ නැත්නම් පොසිටිව්ලි දානකොට අපේ චැලෙන්ජ් එක අභියෝගය අපිටම දාගත්ත මිෂන් එක තමයි ක්‍රිස්තුස් වහන්සේගේ සෑම වචනයක් මගේ ජීවිතයෙන් ක්‍රියාත්මක කළ මැන ලංකාවේ අවශ්‍යතාවයේ ලංකාවේ ප්‍රශ්නේ ජනාධිපතිතුමානේ අගමැතිතුමානේ හැම දේව භක්තිකයා තීරණයක් ගත්තොත් කියන්නේ මා ඇසු වචන මගේ ජීවිතයේ පෙනෙන සස් අපිට කියන්නේ මා ඇසු වචන මා පිළිගත් ඔබගේ වචනය මගේ ජීවිතයේ විද්‍යමාන කළ මැන සනාත කළ මැන ප්‍රකාශ කළ මැන බර වචනයක් වශයෙන් සාක්ෂාත් කළ මැන ඒ වචනේ අහලා තියෙන සම්බන්ධ ඊට වඩා අහලා ප්‍රත්‍යක්ෂ කළ මැන ඒ නිසා apologetics වලට මම වචන දෙකක් පාවිච්චි කරනවා apologetics වලට මගේ පොත්වලේ දැක්ලා ඇති මට මේ මගේ ඩිපෝන්ට් ගේ නැහැ නේ සාක්ෂාත් වේද එන්දි මොන පොතේ දෙන්නේ මම එක පොතක පාවිච්චි කරා සාක්ෂාත් වේද තව පොතක පාවිච්චි කරා මේ apologetics කියන වචනේ මේ ග්‍රීක භාෂාවෙන් apologia ගියා. ඔබගේ ඇදහිල්ල ගැන හොඳ සාක්ෂියක් දීමට තව වචනයක් දිනා ප්‍රතිචිත්‍ර වේ. දැන් මම ඔක්කොම ලියාගන්න සුමතුනායි. ඉතින් අපි හැමතිස්සම අපේ ධර්මයට වැටීමක් දෙනවා නම් ඔබ දෙවියන් වහන්සේගේ වචනේ ඔක්කොම ලියුවොත් දෙවියන් වහන්සේ ඔබගේ ෆිසික්ස් පත්‍රයේ උත්තර ඔක්කොම ලියන. දැන් බොහොම දුප්පත් බවලක ළමෙක් හිටියා බෙන්ජමින් සල්මන් හාසන්. එයා හැලිතාපේ ඒගොල්ලම අත්හැරලා ගියා. ඉතින් එයා හැමදාම පන්තිය විෂය රටටම F මට මතකයි විෂය 9ටම F. ඉතින් එයාගේ අම්මා එක දවසක් කිව්වා කෑක් ගහලා මේ පස්සේ ටෙලිවිෂන් එක බලන්නේ නැහැ. මීට පස්සේ පොත් කියවන්න. බෙන්ජමින් සල්මන් කාසිම් යාම ඉෂුප්‍රියම් මාගේ නෙමෙයි. එයා කිව්වම ඒක කරන්නම වෙනවා. බැලුවා ටෙලිවිෂන්. මගෙන් ඒක ආදි පුණ්‍යයක් නේ. තාත්තා එක්ක ප්‍රජාතන්ත්‍රවාද. අවුරුදු 50කට පස්සේ හැම පුරුෂයෙක්ම දන්නවා ආණ්ඩුව කරන්නේ කවුද කියලා. එළියේ සිංහයා. ආන්නේ බලද කියලා. ඉතින් අම්මා කිව්වා ළමයා විතරකින් ගියා පොත් බලන්න පුස්තකාලෙකට නොමිලේ තිබෙන ප්‍රසිද්ධ පුස්තකාලයක් ඒගොල්ලන්ට සල්ලි නැහැ. එළම මම පළවෙනි පොත කියෙව්වා. මොකක්ද පළවෙනි පොත? බීව කියන සත්වයා පොළව ඇතුලේ උඩ නැගී හැදෑරුවේ ගේ හැදෑරුවේ බිම හාරලා පස් හාරලා හරි ලස්සනට එන්ජිනේරුවා වගේ ගේ හැදුවා. ඉතින් මේ ළමයාගේ හිතට ඇතුළු වුණා මගේ අත්දැකීමෙන් පුදුම වැඩක් කරන්න පුළුවන් වෙන ඕන එක පොතක් කියුවා. ඊපස්සේ දිගටම පොත් කියුවා. කියවගෙන කියවන ඥානපොත. කියවගෙන කියවන ඥානපොත. අසල වඳුන දැනුම බර මේ කවුද මේ? දැන් මේ අපේ ගෙදර ඉන්න පළවෙනි පුත්‍රයා අසල. ඔන්න අසල මං මගේ වගකීම කරා ප්‍රවේශ වෙන්නවා. සර්වකාමර පෙන්නන්න ඕන ශිලා මැනේ පොඩ හැටියන් ඉන්න කන්නාඩිය කොහොම හැදෙලා නේද ඉතින් මෑගේ ග්‍රේඩ් ටික ටික හොඳ වුණා F 4යි C 5ක් වගේ දෙක දවසක් ආවා B කීපයක් ආවා ඊට පස්සේ ආ A 9ක් ආවා ඒගොල්ල ඒකේ ගෙදර නියෝයි කරපොත්තේ එකම කාමරේ බෙදා ගන්න ඕන කීප දෙනෙක් එතකොට කොහොම හිටුවා එහෙම වෙන්නේ නැති දේශකාරක හැදුවේ කියලා
හැමතැනම මීන. ඒ ඒ පසුබිමනුත් එයාගේ අම්මා අන්නගේ රෙදි පෝදන. එයාට හරි ලැජ්ජ ඇහෙන. ගෙවල් වල රෙදි පෝදන පොදල තමයි සල්ලි මොකද තාත්ත විතර දාගන්නේ. තාත්ත සිරු රැකියාවක් කරත් අපිට ලැජ්ජාවක් තියෙනවා. උනට අම්මා අන්නගේ ගෙදර ගිහිල්ලා රෙදි පෝදන අතුමම නම් කැමති දෙයක් කියන්නේ. කොහෙත්ම කැමති වෙන්නේ නැහැ. ඒත් ඒ අම්මා ධෛර්යයෙන් මේ ළමයින්ට කොහොම හරි සල්ලි වලට අයියා ඉංජිනේරුවෙක් වෙනා. ඉතින් මෙයාගේ ඒ ලෙවල් විභාගෙට රසායන විද්‍යාව ප්‍රශ්න පත්‍රයේ තියෙන දවසට ඊළඟ දවසේ රසායන විද්‍යාව. මෙයා අනිත් විෂයන් තුනම හොඳට පාඩම් කරා. රසායන විද්‍යාව මෙයාගේ ප්‍රියතම විෂය. මෙයා පාඩම් කරන්නේ නැහැ මදි. මෙයාට දැනෙනවා මදි. මෙයා පුරවදා වැයන් සම්බාලන කර නිදා හිටියා. මෙයා හීනේ. මොකද හීනේ? සුදු ඇඟවත් එකෙක් ඇවිල්ලා කෙමිස්ට්‍රි පන්තියක් කරනවා හීනේ. රසායන විද්‍යාව සූත්‍ර ලියනවා, ෆිසිකල් කෙමිස්ට්‍රි සම්ස් හදනවා, ආරම්භය ගොඩක්. මෙයන් දෙන්නේ නැගලා නෑ විභාගයට යනවා. මෙයා හිතුවා මොකද රැස්න මානියෝ කෙමිස්ට්‍රි ක්ලාස් එකේ හිටියව. මොකද දන්නද දුන්නේ? මෙයා විභාගෙට ගියා. ප්‍රශ්න පත්‍රයේ තිබුණු දේවල් තමයි මේ කැන් රීඩ්ස් ටෝ ස්ටෝ ඇන් හී වාස් බෙන් කාස් බෙන් කාස් එයා ප්‍රශ්න පත්‍රයේ තිබුණ ඒවා තමයි ඔක්කොම අර හීනේ කරලා තියෙන්නේ. ඒක ඔක්කොම එයාගේ මතකෙ තිබුණා. එයා විශිෂ්ට සම්මානයක් ලැබුවා අමරිතාවේ උසස්ම වෛද්‍ය විද්‍යාලයේ තමයි හාවර්ඩ්. දෙවෙනි එක තමයි ජෝන් හොප්කින්ස්. අමරිතාවේ වෛද්‍ය ගොඩක් තියෙනවා. හොඳම එයා හාවර්ඩ් විශ්වවිද්‍යාලයේ 1000 සුදු ළමයි අතර කළුමය පස් දෙනෙක්. ඒ කෙනෙක් බෙන් කාස්. අම්ම හැමදාම යනවා. You can do it. If නමේ ගන්න හොදක් අම්මා කිව්වා පුතා ඔයාට මේක කරන්න පුළුවන්. ඒත් නමයක් ආව කියලා අම්මා කෑ ගැහුවේ. අම්මා මොකද කරේ? ටෙලිවිෂන් එක වැහුවා. ස්මාර්ට් ෆෝන් එක අම්මා විසාරට දාගත්තා. ස්මාර්ට් ෆෝන් නැහැ කාලේ පොත් පොත් කියවන්නේ ගැන්නේ. අම්මම යනවා මේ පුතා වරන්. එයා විශිෂ්ට සමර්ථයක් වුණා. හවල් විශ් විශ්වයි විද්‍යාල දැක්ක දුනා. යථා කාලෙදි අදදී මේ පුතා නම යථා කාලෙදි එයා මොලේ ශල්‍ය විශේෂඥ මොලේ අවුරුදු 33 ඇමරිකාවේ දක්ෂම මොළේ ශල්‍ය විද්‍යාඥයෙක්. ඒ විතරක් නෙමෙයි ජේෂ්ඨ සිදුවයි ඒගොල්ලන්ට කරන්න බැරි ඔපරේෂන් මේ කළු ජාතික ළමයාට කියනවා කරන්න කියලා. ඒ ලංකාවේ සිදුවයි කළු අය නෙමෙයි ලංකාවේ ප්‍රශ්නේ. නමුත් ඒ සිදු කළු කියන ભેදේ ලොකු බරපතල ප්‍රශ්නයක්. ඊට පස්සේ ජර්මනියේ ළමෙක් දෙනවා මොළේ එකහුණු ට්වින්ස් නියු නුදෙන්නේ. මෙයා පැය 18ක ඔපරේෂන් 18ක් නේද මම කිව්වේ පැය 18ක්. තව ගොඩාක් වෛද්‍යවරයෙක් මෙයා තමයි ප්‍රධාන වෛද්‍යවරයා. විශිෂ්ට දේ එයාට වඩා ජ්‍යෙෂ්ඨ සුදු අය ඔක්කොම මෙයාට දවක මේක සාර්ථක ළමයි වෙන්කිරීමක් වුණා. ලෝකේ පළමු වරට එසේ මොළෙන් බද්ධ වූ ළමයි දෙදෙනෙක් ජීවත් වෙන පටන් ගත්තා. විශිෂ්ට දේ මේකයි. එයා පිස්සුවා. සාක්ෂිලාද විස්මතු දැන් එයා එයා අමරිකාවේ රිපබ්ලිකන් පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයෙක් වුණා. නමුත් එයාට තේරුණා එයාට දිනන්න බෑ. ඒ නිසා එයා කිව්වා එයා ප්‍රෙසිඩන්ට් ට්‍රම්ප් උදව් කරන්න කියලා. ප්‍රෙසිඩන්ට් ට්‍රම්ප් දිනුවා. ප්‍රෙසිඩන්ට් ට්‍රම්ප් පිස්සුවා. එයාට හරි කැමති. ප්‍රෙසිඩන්ට් ට්‍රම්ප් පිස්සුවාට මම දන්නේ නෑ. නමුත් මිනිහ ක්‍රිස්තුබක්ති කියන බොහොම කැමති. එයා ප්‍රෙසිඩන්ට් ට්‍රම්ප්ගේ කැබිනට් එකේ හවුසින් ඇමති නිවාස එහෙ ඇමති නෙමෙයි කියන්නේ ඒ කියන්නේ සෙක්‍රටරි. මේ ළමයි ගේ කොම්බලදී අපිට ගේමක් දුන්නා. තාත්ත ගියාට පස්සේ හොඳ ගයක් තිබුණා. තාත්ත ගියාට පස්සේ ඒගොල්ලෝ ගොඩාක් අය ගොඩේ ඉන්න තැනවලට එහෙමද ගියේ. ගේ ඇතුලේ කැරපොත්තු සහ මී. දැන් අමරිකා නිවාස ඇමති කවුද? ඒ ළමයි. ඔබට තේරෙයි අපේ ඊයේ මාතෘකා මොකද? ඇලෙහිම
ඕන මන්ත්‍රී faith makes you precious නෑ වචිනාකම නේ මන්ත්‍රී අධිහිම මාගේ වචිනාකම ඒ ළමයාගේ සම්පූර්ණ වචිනාකම ආවෙත් අධිහිම අනදාම යාච්ඤා අධිහිම අවුරුදු 33 ලෝක ප්‍රසිද්ධ විද්‍යාචාර්යකුණා දැන් අවුරුදු 63 අමරිකාවේ නිවාස ඇමති සමාන විතනේ ජනාධිපති වුණත් පමණයි නේද මේ ට්‍රම්ප් මහත්තයා දෙවි සැරයක් ජනාධිපති වුණාට පස්සේ යේසුස් වහන්සේ ආවේ නැත්තම් ඊළඟ සැරේ ආ ජනාධිපති වුණා සම්පූර්ණයෙන්ම ක්‍රිස්තියානි ජනාධිපති කෙනෙක් අමරිකාවට ලැබෙනවා ආමෙන් අදිතුන් තියෝපිලස්කින් පටන් ගැනීම සිට ඇසින් තිබුවා වූ වචනයේ සේවකයන් සිටි අයවිසින් අපට ධර්මා දුන් ප්‍රකාරය අපගේ ඉෂ්ට වී තිබෙන කාරණ අප අතරෙහි ඉෂ්ට වී තිබෙන කාරණා ගැන කතා වස්තුවක් රචනා කරන්නට බොහෝ දෙනෙක් විසින් පටන් ගන්න තිබෙන බැවින් ඔබ යමක් ගැන ඉගෙනීම ලැබෙයිද ඒ කාරණාවල සත්‍යකම ඔබ විසින් දැනගන්නා පිණිස ඔබත් මුලපට මමත් මුලපටන් ක්‍රමයට සිල් කාරණා හරියාකාර විමසා බල ඒ පිළිවෙලින් ඔබට නියක් එවීම සුදුසියයි ඉතින් අපි ඉගෙන ගත්තා ඇසු වචනය දුටු වචනය වෙනවා ඉෂ්ට වී තිබෙන කාරණා දැන් අපි එකක් දෙකක් කියමු ඔබ මේ මොහොතේ කියන very thankful for this එකක් දෙකක් කියනවා දේව වචනය අනුව දේව වචනය මම විශ්වාස කරලා මගේ ඇහෙන්ම මේක දුටුවා ඒක මට ඉෂ්ට වූ කාරණාවක් ඇසීම පෙනීම ඉෂ්ට වීම මාත් ඒ කියන්නේ ඇසීම පෙනීම ඉෂ්ට වීම ඉෂ්ට වුණු දේ ගැන සේවකයෙක් වීම ඉෂ්ට නොවුණු දේවල් ගැන සේවකයෙක් වෙන්න බෑනේ නේද අපි අදුරු දේ ගැන අපිට පුළුවන් ඒ තව කෙනෙකුට දැනෙන සේවකයෙක් වෙනවා කියන්නේ මොකද්ද තව කෙනෙක්ට බෙදා ගන්නවා තව කෙනෙක්ට ඒක ලබා දෙනවා ඒක ක්‍රිස්තුස් වහන්සේගේ අනිවාර්ය මූලධර්ම එයාගේ ජීවිතය බෙදා ගන්න අපි දෙන්නේ ඒක නිසා හැමතිම තිස්සම ක්‍රිස්තු භක්තිකයෙක් වෙනවා ඉන්ලට් එකක් අවුට්ලට් එකක් දීමට ගැනීමට වඩා දීම ආශිර්වාද ලද්දේ නමුත් ගැනීම ලැබුණේ නැත්තම් මොනවාද අපිට ලැබෙන්නේ වචනය ඇසීම වචනය දැකීම ක්‍රියාව දැකීම එය අවශ්‍යතාවය අරමුණ ඉෂ්ට වීම ඒ ගැන සේවකේ පියවර හතර දෙන්නේ ඔකේ බයිබලිය අපේ පොත් දීලා නෑ මේ ළමයිගේ නෙමෙයි වල් අපේ අංක පොත් දීලා දැන් මම මේ දේ වහන්නේ මේ ළමයි ලියාගත්ත නැත්නම් ඉගෙන ගන්න එක අපි මේක ඉෂ්ට කරනවා ඉෂ්ට මොකද කියන්නේ මේ කොහොමද අපි මේක ඉගෙන ගන්න ඉන්නේ දැන් රසායන විද්‍යාව ඉගෙන ගන්නත් එක දෙලියන්නේ නැහැ මැත් නම් සම්මෙත ලියන්නේ පෙන්නේ සුපර් ශාස්ත්‍රියක් ඉලියන්නේ කියන අපි හැම අස්සෙකින් අස්සෙයි ඔයා අර යනකොට නෝට්ස් දුක් දැක්කද? ඒක. අසලික සුප් බීල තියෙනවා. ඉංග්‍රීසියෙන් කියන්නේ eat soup කියලා. සුප් ආහාරයක් නේ. කොනවා කියලා නෙමෙයි eating soup. සුප් කනවා කියලා තමයි කියන්නේ. සුප් ශාස්ත්‍රය කේක් පන්තිවලට ගියාට සුප් නේ. කේක් පන්තිවලට ගියාට සුප්. එක පිරිමේකට කේක් පන්තිවලට ගියා. කේක් පන්ති විදියට දැන් එහෙම නැහැ අනේ මේගොල්ලෝ කන්නේ මොනවද මේ හරි දුකින් ඉන්නේ මේ මම දැන් හිතන්නේ නැහැ කියලා ඉතින් අපි කියන්න එදෙනු මේ මම මෙහන්නේ අවුරුදු ගියකින් right අන්තිම බෝරු කියන්නේ මේගොල්ලෝ කොහොමද මේගොල්ලන් ලියන්න අපි ධෛර්යය බඩින් බෑ ධෛර්යය බඩින් අපි ඉන්නකොට වයස ඉක්මනින් අවිෂ්කාය රයිටින් ඉතින් කොහොමද අපි මේ ළමයි ධෛර්යය මේකයි පුතා මේකයි අවශ්‍යතාවය අපි කිව්වොත් දෙයල් මහන්සියනේ අපි සපෝට් කරන්නේ සහ අපේ අම්මට තාත්තට බැරි තැනකට දැන් මහන්සියක් වෙන්නේ
දාවිඩ් කියලා පුතෙක් හිටියා. එයා පවුලේ අටවෙනි. පවුලේ අටවෙනි. ඉතින් කොහොම සුප් එක කන්න පොලිම යනවා. ඉලයිට් ගොඩක් මාසෙ තියෙනවා. නැත්නම් මාසෙ තියෙන කෙක් වත්. මාසෙ තියෙන කෙනෙක් මම මේ බලන්නේ. මට මතක නෑ මේ මාතෘකාවට කීයේ කියලා ලියන්න අවශ්‍යයි. තමයි ලියන්න අවශ්‍යයි. දාවි බඩ පිස්ස අටවෙනි. දාවි බඩ පිස්ස අටවෙනි. ඉනි සුප්පුලි මේ අනකොට ඉලාර ටාලිට මස්සු තියෙනවා. ඊළඟේ කුණාට මස්සු තියෙනවා. ඒක ගොඩක් සුප් කරනවා. ඉතින් දාවි යනකොට අම්මට සිද්ධ වෙනවා වතුර පොඩි මලින් යන තියෙන අතුරුසන් පොඩි ඉස්කෝලේ හස්තේ කොහොමද සුපේ ඔව් ඉතින් කොහොම හරි දාවිඩ් හැදුනා දෙවන මාසෙේ ළමයා දිහා බලන් ඉන්න අයියලා හත් දෙනාම රජුවන්ට සේවය කරා ලොකු අය මේ ජෙනරල් දෙවෙනි එක කෙනා බ්‍රිගේඩියර් ඊළඟ එක කෙනා කර්නල් ඊළඟ එක කෙනා කැප්ටන් මේජර් ඊළඟ එක කෙනා කැප්ටන් ඊළඟ එක කෙනා ලෙෆ්ටනන්ට් කර්නල් හත්දෙනාම දිහා බලලා සාමයට දැනෙන ස්ප්‍රෝමේ කෙනෙක්වත් නැති තමයි කෙනෙක්. අටවෙනියා කවුද? තාත්තා හිටපු නැති. තාත්තා ලොකු ලැජ්ජාවක් තිබුණා යාගෙන තාත්තා හිටපු නැති. නමුත් දෙවියන් වහන්සේ රජේ රක්ෂිත කරා. දැන් මේක තේරෙනවා. අපි දෙවියන් වහන්සේගේදී සඵල වුණා. සඵල කරගත්තා. අපිට ස්වභාවයෙන් සුවඳන්න බැරි සඵලයක් දෙවියන් වහන්සේ දෙන්නේ. God is fair. දෙවියන් වහන්සේ සාධාරණ කරන්නේ. අපි මොලේ ට්‍රැක් එකක් තියෙනවා. ඒ ට්‍රැක් හත අනු තමයි රැකියාව. පළවෙනි ට්‍රැක් එක ඇතුලෙන් සිත කරන රැකියාව. ධාර්මයක් වයිතන වෛද්‍යවරයා ගුරුතු මූණක් දාගෙන කිසිම කතන්දරයක් කතා නොකර ජරා එළුමක් ඇඳගෙන හරියට වෛද්‍ය විද්‍යාව කරොත් ලෙඩිසෝ වෙන්නේ නැහැ. සුර. ඒ නිසා සාමාන්‍ය වෛද්‍යවරු වෙන අය ඒගොල්ලෝ එච්චර කතා කරන්නේ නැහැ. ඒගොල්ලෝ ඇතුලේ හිටලා වැඩ කරනවා. මෙතන එහෙම මෙතන අපි සම්බන්ධයක් කරොත් අපි ප්‍රොෆෙෂනල් සෙමිනා එකක් කරනකොට දෙනවා වගේ අපි දුන්නොත් පුරවන්න කොලයක් ඔගොල්ලෝ හැමෝම දන්නවා ඔගොල්ලන්ගේ ඩොමිනන්ට් ට්‍රැක් එක ඔගොල්ලන්ගේ දැනංශ ඔබ හදපු දැනංශ තමයි මොලේ හද මොලේ හැම ට්‍රැක් එකම මාන දැනංශ දැන් තුම තාත්තලට තේරේ ඔව් මගේ ඒ දුව ඇතුලෙන් හිටන කෙනෙක් එයා වැඩිව කතා කරන්නේ නැහැ එයා ඇතුලෙන් හිටලා වැඩ කරනවා දෙවනි එක නියම කියා එච්චා ඒ අය යථාකාරදී පාර්ලිමේන්තුවට යන්න පුළුවන් නමුත් ඒගොල්ලන්ට සුහද සම්බන්ධතා ගැන හරිම ලේසියෙන් ඒගොල්ලෝ සුහද සම්බන්ධතා ඇති කරගන්නවා ඒගොල්ලන්ට ඒක රැකියාවක් කරන තරමට කම්පැනි එක රෙක්‍රූට් කරනවා සුහද සම්බන්ධතා නිසා තේරෙන මං කියන්නේ දැන් ඔබගේ ට්‍රැක් එක ඔබ ක්‍රැක් මිශ්‍ර වෙලා තමයි අන්තිමට වැඩ කරන්නේ ඒක ඩොමිනන්ට් ට්‍රැක් එකක් තියෙනවා ඒ dominant track dominant කියන වචනේ තියෙනවා ප්‍රමුඛ track එක. ඒ ප්‍රමුඛ track එක අනුව වැඩ කරනකොට ඔබ විශිෂ්ට වෙනවා. ඔබ රජ මන්ත්‍රීට දැන් රූපන් මොකද මේක? gift දැරිට කි විරුද්ධති 10,000 ඉතු ප්‍රදේශ 10,000. හැම කෙනෙක් තුළ තිබෙනවා දීමනා හැම දරුවෙකුට ඔබ
රජෙක් කෙනෙක් ඉදිරියේ සේවය කියන්නේ ලොකුම ටොප්ම කම්පැනියේ ටොප් පොසිෂන් එකට යන්න පුළුවන් ඔබ දෙවියන් වහන්සේගේ ප්‍රමුඛතාවය සමග වැඩ කරන 10 දවසයිනේ මිනිස්සුන්ට තෑග්ග ඔවුන්ට ඉඩ ලබා දී උත්සාහයෙන් ඉදිරියට උපමවන්නේ ඉඩ ලබා දී ඉතින් පොඩි ළමයෙක් කිසිම කියනවා give me time තරුණයෝ කියනවා give me space තාත්තලා කියනවා I will make space and time පොඩි ළමයි කියනවා අම්මේ මට කාලය දෙන්නේ පොඩි ළමයි ගිහින් ඉන්නේ කාලය දෙන්නේ ඒ කාලෙදි කාලේ නියුතුයි මොකද අවුරුදු 12ක් තකොනකොට ළමයිට අම්මගේ තාත්තගේ කාලය නෙමෙයි ඕනේ ගැන්සියේ කාලය ළමයි නෑලු එහෙම නෙමෙයි ඉතින් අම්මයි තාත්තයි අවුරුදු 12 ඉස්සෙල්ලා කාලය දුන්නේ නැත්නම් මොකද වෙන්නේ ඊට පස්සේ ළමයි කියන අපිට අම්මගේ තාත්තගේ කාලය දුන්නේ අපිට ඕනේ යාළු මොකද කරන්නේ අවුරුදු 12 ඉඳලා 18 වෙනකම් යාළු එක්ක තමයි ජීවිතේ දැන් 18 පහු වෙනකොට ළමයා අප වෙනවා අමාරු වැඩේ මොන රැකියාවද යන්නේ නැහැ තාත්තගේ හැම වැඩක් නැහැ මවලාට පුත් කරගන්න නැහැ අම්මගේ අහන්නේ Holy Spirit, this is taking longer than I thought. Holy Spirit, you will help us. Swamini Metri in the hand of my Sahana Dhamakri. Tamungi Dharwani, dominant tranquil mentors. Pramukha Mulay Naniyama, E Anuva Vedika. Oman Hizyashira, Bokalam Devakti Hittidimakri. ටිකකල් දෙවක්තිය දෙමපි මේ හැමෝටම වහන්සේ ආශිර්වාදයෙන් කරන ස්වාමීන් වහන්සේ තාත්ත නලින් හිටියේ නැත්තම් මේක හරිම පාඩුවක් ඊළඟ මේ අපෝම දීලා ලැබීමට යන ඊළඟ පියවරට යන ඒ නිසා මෙතන හැම තාත්තගේ ප්‍රශ්නවල තමලමට ස්වාමීන් වහන්සේ ආශිර්වාද ඔබ වහන්සේ ආශිර්වාද තාත්තලද සමාගෙන සමයි සිප්පල තාත්තල ගැන පහන්සිත ඇති කරන්න ස්වාමීන් ස්වාමී අපි අවශ්‍යයෙන් පන්නේ තුළදී හැම කවුල සඵලව සාර්ථක කාලයක් වෙන මේ පණිවිඩේ පරමාර්ථය කරසෝ අසන වචනේ ඇසින් දකින් ජීවිතේ අරමුණ ආශා ඉෂ්ට වෙන ඉෂ්ට වූ දේ ගැන විශ්වාසමත් සේවකයන් වහන්සේගේ වචනේ මේ මුළු බොස් කෝප් එක තිබෙන නිසා වහන්සේගේ වචනය අපගේ සෑම අවශ්‍යතාවයක් අපගේ සෑම ඉදිරි ගමනක් සඳහා ස්ක්‍රිප්ට් එක නිසා යෝස් ස්ටෝක් වහන්සේගේ පිටපත් ඔබ වහන්සේගේ බ්ලූ ප්‍රින්ට් එක ඔබ වහන්සේගේ වචනය ඔබ වහන්සේ දිව්‍ය වාස්තු වේදියාලස දුන්නු පිටපත දිව්‍ය ඉංජිනේරු වාලස ඉෂ්ටතම නිසා ඔබ වහන්සේ සමවත්ේ ජීවිතේ සඵල ප්‍රදාන දෙමව්පියන් ප්‍රදාන දෙවි වෙනේ ස්වාමීන් ආමෙන් ඉතින් දෙවනි එක දෙවනි ප්‍රැක්ටිස් එක ප්‍රබලය ඒක කියන්නේ එම්පැටිකුලේෂන් Relation. Relation is the most important thing. This is what we do. Sahashi. Sahashi. And in fact, the list is Mohoena. A minor Akyasthana, Chandra Sri Doctor. Siti, Putin, Aurudu, Dahaduna, Neta Atta Patandraya, Neta Vritani, Vritani, Vritani,
ඒ තාත්තා හැම තිස්සෙම හරියට ස්ට්‍රික්. තාත්තා ගෙදර ප්‍රොවයිඩ් කරනවා ගෙදර ඉන්නවා හරි ස්ට්‍රික්. ලයිට් එක පොඩ්ඩක් දාලා ඉඳලා වස්මීයන්ට පුට් ඔෆ් ද ලයිට් කියනවා. බන්දන එක තේරුම ඒ කාමරේ ගෙදර වල ලයිට් එක නිවන්නවා. ෆෑන් එක දාලා තියෙනවා කාමරේ ගෙදර ඉන්නකොට ෆෑන් එක නිවන්නවා. කොහේ හරි ඒ තාත්තක ඕනෑම තැනකදීම කුණු පේනවා. ඉතින් මොන හරි පොළ කෑල්ලක් තිබුණා පුතාලට ගමන් කරන වර්ගීයන්ට ස්පිකිඩා මේක අහුණා. ඉතින් පුතා තීරණය කරා අවුරුදු 18 වෙනකන් රැකියාව හොයා ගන්නවා. ඊට පස්සේ මගේ අධ්‍යාපනය කරනවා. මම ගෙදරින් එළියට යනවා. මොකද තාත්තාව මම දැක්කොත් තාත්තට මතක් වෙන වැඩක්. අන්තිස්ම තාත්තා වාහනේ වැඩක් තියෙනවා. එමෙයි පුතා කිව්වේ. මේක අත්තටම නෙමෙයි. ඉතින් අවුරුදු 18 දී මෙයා රැකියාව හරියට ගියයි තාත්තට විඳන් කරන්න පුළුවන්. අවුරුදු 18 න් අම්බේ ස්ලෝ රැකියාවක් හැබැයි රටවල අවුරුදු 18 රැකියාවක් කරලා රැකියාව කරන ගමන් පාඩම් කරලා වෛද්‍යවරයෙක් ඉංජිනේරුවෙක් වෙන්න පුළුවන් හොම් ටෙම්පරේ දෙන්න යන්න පුළුවන් මෙයා ගිය රැකියාව කරන රැකියාවක් පාඩම් එයාගේ අදහස රැකියාව ලැබුණ ගමන් පොඩි ඩිපාර්ට්මන්ට් එකකට යනවා ගෙදරම ඉන්න බෑ ගෙදර ඉන්න තාත්තා හන්දිස්සෙන් මාව දැක්කම තාත්තට වැඩක් මතක් ඒ කියන්නේ වැඩක් කියන්නේ අමුතු වැඩක් නෙමෙයි එයාගේ එයා කළ යුතු දේවල් අතපසු කරන එක ගැන තාත්තා හැම තිස්සෙම කීදෙනෙක් කැමතිද එහෙම තාත්ත කෙනෙක් ඉන්නවා කීදෙනෙක් කැමතිද එහෙම පාස්ට් කෙනෙක් ඉන්නවා මම මෙයා රැකියාවට ස්ථාන්ත වෙලා හම් දැන් ඉන්නවා ඉතින් මෙයා යනකොටම ඉස්සන දොර ළඟ තිබුණු මල් පොත්තිය මේ පෙරලිලා මෙයා ඉතින් යන්න හදලා මොකද තාත්තගේ තාත්තගේ අඬ ඇහැ පොළු කෙලින් කරා දැන් ඉතින් මේක එයාගේ දෙමේ කියන්නේ තැනක් නේ මෙයාට දැන් නේද මේ කොටක් කෙලින් කරා ඊළඟට දොරෙන් ඇතුල් වෙනකොට මෙයාට පේනවා දොරේ එක සුළිබයක් මේ වැරදි විදිහට දාලා ගිහිල්ලා නැහැ ඉතින් ඒක හරියට තව ටිකක් යනකොට කොරිඩෝරේ යන්නේ උඩ කට්ටුවේ තමයි මේ කොරිඩෝරේ දිග යනකොට මෙතන මේ අර මේ මොක් කරන එකේ මොන හරි පයින්නවා නැති මොන හරි බෝතලේ ඇරවෙල පෙරවිල්ල එතන දැන් ටිකක් හැලිලා මම ඒක හරි වැඩක් නේ කිනු දැනගෙන මම වැඩ කරන්නේ මොකද වෙන්නේ තේරුණා දැන් තාත්තගේ හඳ ඇහෙනවා ටිකක් පිළිවිලා ඉතින් මෙයා අර යන අතර ආයෙත් මේ බෝතලේ ගෙලින් කරලා අර මොක් එකෙන් පොඩ්ඩක් මොක් කරලා ඊළඟට ඒ ඔල්ඩ්‍රයිස් එක දිගේම අනවශ්‍ය ලෙස ලයිට් දාලා මම මොකද කරේ එක ලයිට් එකක් ඉදිරි කරලා අනිත් ලයිට් නිව්ව දැන් මම දන්නේ නැහැ මේක කරන්න මම අයිඩියක් තියෙනවා කියලා නමුත් තාත්තගේ හඳ ඇහෙනවා අන්තිමේක තිබුණේ ෆෑන් නෑ යනකොට මෑ කාමර දෙකක් ඇරලා තිබුණා දෙකේම ෆෑන් දාලා කවුරුත් නෑ මෑන් කොට ඔළුව බලලා ආයෙත් ඉතින් මෑ බලන මේ කාට හරි මෑගේ තැන නෙමෙයිනේ කාට හරි මේක කියන්න කියලා ෆෑන් දෙක ළඟම තිබුණ නිසා ෆෑන් දෙක නිවල මෑ පරිකර නැගල යනකොට එයාට ඉස්සෙල්ලා 26 දෙනෙක් ඇවිල්ලා අර වෙලාම වෙලාම දෙනවනේ ඉතින් මෑ ගිහින් ඉඳලා ඉතින් ක්‍රමයෙන් ක්‍රමයෙන් ඒගොල්ලෝ ඇතුළට යනවා යනවා When you like to take up the job, but they don't do it. Overpower them, they appear out in the campus. You can now then, thinking able of you, no, no, we have decided to recruit you. ඔයා අවුරුදු 18 දී වාදන්නේ නැහැ මට හරි ඉන්න රැකියාව. අපි රැකියාවෙන්ද පුහුණු කරනවා. පුහුණු කරන අතරේ අපි ගෙවනවා. ඒ විතරක් නෙමෙයි අපි අපාර්ට්මන්ට් එකක් දෙනවා. ඔයා කවදද රැකියාව දෙන්න කැමති? ඉතින් ආතුව උපත් I have a human had interview මාව දැන් සමුක සාකච්ඡාව කරේ නැහැනේ. ඒ බොස් කිව්වා සමුක සාකච්ඡාව තමයි අපි තබලා තියෙන්නේ. පරිස්සම ඕනකම් ඉඳපලද 26 වෙනාගේ කෙනෙක්වත් ඒ මනුකර ආව.
ඒකට අපි පස්කෙනෙක් තෝරගන්නවා. හැබැයි අපි හොඳම කෝස් එකකට ප්‍රාප්ත කරගන්නවා. අපි සිරිපාලිය අත්තබය යන කතාවේ නැහැ නේද? සාමනාංශ අපිට මේකට ක්‍රමයක් දෙයි. දැන් මගේ ටයිම් මිනිත්තු 45ක් ගිහලා ඇඳින්නේ. ට්‍රැක් හතක් තිබෙනවා. ඔබගේ අනාගත රැකියාව තියුණු ගැ. මොකද කරන්නේ? දැන් නවත්තන්න දෙපා. අපි නවත්තුමු දැන් අපි ආඥා කරමු මේ ප්‍රැක්ටික් එක ඉලමයි දෙයන්න මේ ඇතුලෙන් හිතලස්වා කරන්න තියෙන රැකිය තීරණය කරන්න තියෙන දේවල් වල දක්ෂ ඔබාන්සේ මේ වචනය පරිදි මිනිස්යෙක්ගේ තෑග්ග අවුරුදු තෑග්ගද ජයමාන්තුන් තෑග්ග ඔහුට ඉඩ ලබා දී උත්තමයන් ඉදිරියට ඔහු පමුණුවයි. ඒ වගේම ස්වාමීනි සමශීලී සහශීලී ඔහුට කළ හැකි ශීලී උසස්ම දැනුම ගෙන යන යේසුස් වහන්සේ දැන් ඒ දේශනාව ඉවරයි. පක්ෂ කලාවේ ඒ විතරක් නෙමෙයි භාෂාව උගන්වන්නයි සමහර අපි අත්‍යවශ්‍ය ෆීචර්ස් ඉතින් අපි හැම සභාවක් ගැන යාඥා කරලා තිබෙනවා ගුරුවරයා ගුරුවරේ ඉපදෙන්න ඕන හැම සභාවක් මේක සාමාන්‍ය කෙනෙකුට ඒක ඒක අත්‍යවශ්‍ය ජාතික සේවා ගුරුවරේ ඉපදෙන්න මොන ඔබගේ ශිෂ්‍යයෙක් අනුවත් ජබුරේ වෙන්න පුළුවන්, කරබුරේ වෙන්න පුළුවන්, අවස්තුරේ වෙන්න පුළුවන්. ඒ ලෙවල් උගන්වන ගුරුවරේ ඉන්නුනොත් ඕ ලෙවල් ගන්නකොට ලොකු ආභාෂයක් ඇති කරන්න පුළුවන්. දැන් පුංචි ළමයින්ගේ සේවයක් හරි ෂෝ. ඒකට ඒ ඔක්කොම වෙන්නේ දැන් පුංචි ළමයින්ට උගන්වන අයද මේ මේක ගොඩක් තියෙනවා නේද? සහශීලී සමශීලී ගතිය ගොඩක් තියෙනවා. ඉදිරියට ගෙතේ පුංචි ළමයින්ට ඉගැන්වීම, ගුරුවරයෙක්ගීම, එහෙම කිසිම හෘදයාංගම කටයුතු. ඩොක්ටර්වගේ කතා නොකර ඉන්න බෑනේ. නාමක වාසිය. දව මොකද අමාරු? හා. කොච්චර වේදනා? හා. මේ ඒක හරි කියනවා නෙවෙයි. නමුත් වේද හරියනවා hina wala dunna kaya wala dunna katana kora dunna ulutu mone dunna weda weda ewa dan samay thubana ne pokuna de tu tumene ka bhasha me hakiyawa me bohom projika tabe ga man kiwe dominant practice samaga weda karana daw practice thibena namuth man me ada okuma karanne ba ne digital weda sarthan karana kora enna puluwa ilanga ga api yanwanna eka wenna puluwa ඒකත් කියන්නේ ස්පෙෂල් ගයිඩන්ස් මම සික්වෙන්නේ මොනවාගේ රැකියාවද මොනවාගේ රැකියාවක් කෙරෙහිද මගේ ඉලක්කය තබාගත යුතුයි. හතරවෙනි එක වර්ක් මැනේජ්මන්ට් ට්‍රැන්ස්ෆර්.
මේකට මැතමැටික්ස් උත් අයිති වෙනවා. මේක ගොඩාක් ප්‍රබල නම් ඉගෙන ඉන්ජිනේරුවෝ වෙනවා. ඒගොල්ලන්ට ඔක්කොම වෙන්නේ පාල, රුවිත, රොම්බස්, රොම්බස් ඍජු කෝණාස්ත්‍ර එහෙම තමයි ඇඩ්වාන්ස්ඩ් වෙන්නේ තේ. ඒගොල්ලෝ කොහොම මානිනා. ඒක එමා ඉන්ජිනේරුවෝ වෙනවා. විශාල යුනාල් ස්ටුඩන්ට්. මේක තමයි ඩිජිටල් විප්ලවය. ගම්මිය, ශ්‍රව්‍ය, අත්නේ මොකද්ද? දෘශ්‍ය. ඩිජිටල් ස්ක්‍රීනින් ඉන්නකොට මේව ගොඩක් බලන්න බැරි. ඉතින් දෙවල්නාසි මුලදී මැව්වා මේව වැඩිය තියෙන සීරි ටික. ඒගොල්ලෝ තමයි ආටිස් ක්ලබේ. ට්‍රැෆික් වෙන්නේ ඒගොල්ලෝ තමයි නළුවෝ වෙන්නේ නිලියෝ වෙන්නේ ප්‍රෙසෙන්ටර්ස් ලබන්නේ නිවේදිකාවෝ වෙන්නේ මොකද ඒගොල්ලෝ ඒ ශ්‍රව්‍ය දෘශ්‍ය ලෝකයේ ලේසින් තියෙන දැන් ප්‍රශ්නය ඩිජිටල් ස්ක්‍රීන් එක බලන තරමට මේකේ නෙන්න වැඩි වෙනවා ඒ ඔක්කොම කැමති නිවේදිකාවෝ වෙන්නේ සුපර්ස්ටාර්ස් ලබන්නේ එන්ටර්ටේනර්ස් ලබන්නේ නවරියන් වෙන්නේ පොලිසාදියෝ වෙන්නේ කොමඩියන්ස් ලබන්නේ ඔක්කොම කැමති එහෙම නැයි අනිත් ට්‍රැක්ස් වලින් වැඩ කරන අය තියෙනවා. දැන් මේක ඉතින් විද්‍යාත්මක කරන්න මගේ අදහස් නැහැ. අපි අපේ වාග්නය ඉගෙන ගත්තා. That what the word said happened to me and I was fulfilled. ඒක ඉෂ්ටෝ මං කරුණා කාලේ මගේ බලාපොරොත්තු ඉෂ්ටු මගේ සාක්ෂියත් මේකයි මගේ අත්දැකීමත් තිබුණා මම රැකියාවක් කරලා දේශීයතාවයේ අවුරුදු 28 දී එතකොට අපි දුරු වයස අවුරුදු 2යි අපි ගිහලා ඉන්නේ ගෝන වල කල්පතක හැබැයි ස්වාමීන් වහන්සේගේ වචනය මා සම්බන්ධයෙන් කියා තිබු හැම දෙයක් ස්වාමීන් වහන්සේගේ වචනයෙන් මා පිළිගත් හැම දෙයක් අපේ ජීවිතයේ ඉෂ්ටුයි ඒ නිසා තමයි අපි ආශ්‍රය ඒ ඉෂ්ට වූ දේ ගැන තමයි අපට සේවකයේ කියන්නේ. ඉතින් මේ අතර ගොඩක් ගොඩක් විලසකම් මතු වෙනවා. ඇසීම. අත් නොදැකි. ජීවිතේ අත්දැකීම. දැන් ඇසීම ඇසෙන්නේ නැති අපොලොජිස් අද මම කරන්න බෑ. ඒ කියන්නේ මම පොතක් ගොඩක් පොත් ගොඩක් තියෙනවා. ගොඩක් තියෙනවා. අසන්නේ නැති අයට අසන්ත සලස්වන්නේ කෙසේද? ඒක තමයි සාක්ෂාත් වේද, ප්‍රත්‍යක්ෂ වේද, ප්‍රතිත්‍ය වේද. පළවෙනි පේතිරස් තුනේ 15 කියනවා නුඹගේ ඇදහිම ගැන අසන අයට හොඳ උත්තරයක්. බොළුන් ගියා. සෙකන්ඩරි උත්තරයක්. ඔවුන්ගේ ඔවුන්ට ඇසීමට එන පිණිස ඇදහිම ඇති වෙන පිණිස සාධාරණ උත්තරයක් දෙන තරම් ඔබ වචනේ දැනගන්න. Did you understand? අපි වචනේ දන්නේ නැති කමින්, අපි වචනේ හරියට දේශනා කරන්න නැති කමින් අහන්නේ නැහැ, ගැළවෙන්නේ නැහැ. ඒකයි ප්‍රශ්න. ලෝකේ ප්‍රශ්නේ පාපෙන්නේ. ලෝකේ ප්‍රශ්නේ ගැළවීම ලැබුවා අය ඇසු වචනේ ජීවත් නොවී. ඒකයි ප්‍රශ්න. ඔබත් මේක දන්නම ඇත්ත ඒක. මගේ ජීවිතේ ප්‍රශ්නේ මොකද්ද? මම දන්න වචනේ 75ක් පර ජීවත් වුණා. ඒ කියන්නේ අපි මූණද? ඇසීමද පෙරති වෙන්නේ? ඒගොල්ලෝ ඇහිලා නැහැ. ඉතින් රෝම 10 ඔබ ගියේ නැත්නම් ඔබ කතා කරේ නැත්නම් ඔවුන් අසන්නේ කිසි ඔබ ගියේ නැත්නම් කතා කරන්නේ කෙසේද? ඔබ යවනු ලැබුවේ නැත්නම් යන්නේ කෙසේද? ඒ තුනම වුණාම faith cometh by hearing and hearing by the word of God. ඇද හිල්ල පැමිණෙන්නේ ඇසීමෙන් ඇද හිල්ල පැමිණෙන්නේ වචනයෙන් ඇසීම පැමිණෙන්නේ. අපි දෙයක්
ඇදහිල්ල පැමිණෙන්නේය රෝම දාය ධාතුවිදාර ඇදහිල්ල පැමිණෙන්නේය ඇසීමෙන් ඇදහිල්ල පැමිණෙන්නේය වචනය ඇසීමෙන් ඇදහිල්ල පැමිණෙන ඉති පටන් ගන්නේ වචනය ඇසීම මගේ විශ්වාසය මේක අපි ඉන්ද්‍ර ඇසීමේ වචනය දේව වචනය සදාකාලික වචනය ස්වර්ගීය තැන්පත්කල වචනය දේව සේවකයාගේ මුඛේ ප්‍රකාශ වුණොත් ඒක තමයි බීජ කියන්නේ ඒක තමයි බීජ වෙන බීජ මවන්න එපා ඒක ව්‍යාජ බීජයක් වෙනවා ව්‍යාජ බීජය ව්‍යාජ සුභාවිත පරිණත මේක කුණු නොවන බීජය අපි මේක කරා ඉරයි පළවෙනි පෙරේතු එකේ විසිසුන කුණු නොවන බීජය වෙන කිසි දෙයකට බීජයක් කියන්නේ නැපා there is only one incorruptible seed the word of god මේක අහනවා වෙන කිසි දෙයකට බීජයක් කියන්නේ නැපා ශාරීරික බීජ තියෙනවා ගොවිව වපුරන බීජ මේක කුණු නොවන බීජයක් කුණු නොවන අභිලාෂයක් සඳහා දැන් ආසිය වචනේ